ගෙදරදීම බෝගන්විලා බොන්සයි ශාකයක් නිර්මාණය කරගන්න ආකාරය සරල පියවර කිහිපයකින් කියලදීපු මගේ වීඩියෝවට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් ඒ හැම දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඒ වීඩියෝ නොබලපු කෙනෙක් ඉන්නව නම් බලන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න, ඉහලිනුත් දාන්න. මේ වීඩියෝ බලපු ගොඩාක් දෙනෙක් අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි ගහේ කඳ මහත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ හැම දිනාටම පිළිතුරක් විදිහට බොන්සායි කලාවේ දැවැන්තයන්ගේ අත්දැකීම් සහ දැනුම එකතු කරගෙන තමයි මම මේ වීඩියෝ ඔයාලට අරගෙන ආවේ. බොන්සායි ශාකයක කඳ මහත් කරගන්න යොදාගන්න ක්‍රම කිහිපයක් ගැන මම සරලව මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඒ ක්‍රම මොනවද කියලා. ඒ වගේම ආදරෙන් මතක් කරනවා, ඔයාලගේ දැනුමට පුංචි හැවිරිදයක් එකතු කරගන්න කැමති නම් දැනුම විමන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුතින් එකතු වෙන හැම වීඩියෝවක්ම නැරඹන්න බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. පළවෙනි ක්‍රමය තමයි growing in the ground. බොන්සයි ශාකයක් නිර්මාණය කරන්නේ කිසියම් ශාක විශේෂයක් එම ශාකයේ නියම වර්ධනයට වඩා වර්ධනය අඩු කරලා සම්පූර්ණ ශාකයක් ලෙසට කුඩා බඳුනක රෝපණය කිරීමයි. මෙම බොන්සයි ශාකය බොන්සයි නොගැඹුරු බඳුනෙන් ඉවත් කරලා ටික කාලයකට සාමාන්‍ය පොළවේ හෝ ජලාප වාහන සිදුරු සහිත බේසමක නැතහොත් ගැඹුරු බඳුනක සිටුවහොත් නැවතත් එම ශාකයේ වර්ධනය සාමාන්‍ය අයරින්ම සිදුවෙනවා. බොන්සයි ශාකයක කඳක් වර්ධනය කරගන්න බොන්සයි ශාකයේ කෙටි කාලයකට පොළවේ සිටුවලා ගසේ කඳ අපේක්ෂිත මට්ටමට පැමිණි පසු නැවත නොගැඹුරු බොන්සයි බඳුනකට ශාකයේ සිටුවලා ශාකයේ වර්ධන වේගය අවම කරගන්න පුළුවන්. මෙම ක්‍රමය වේගයෙන් වර්ධනය වෙන ශාකවලට ගොඩක් සුදුසුයි. දෙවන ක්‍රමය sacrificial branches. මෙහිදී සිදු කරන්නේ බොන්සයි ශාකයේ කඳට පහළ කොටසේ ආසන්නයේ තියෙන පාර්ශ්වික අත්තක් තෝරාගෙන එම පාර්ශ්වික අත්ත වැඩිවීමට සැලැස්වීමයි. මෙම පාර්ශ්වික අත්ත වැඩිවීමට සැලැස්වීමෙන් කඳට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙනා වගේම කඳ වර්ධනය උත්තේජනය කිරීමක් සිදු කරනවා. එම පාර්ශ්වික අත්ත වර්ධනය වීමට සලස්වනා වගේම ගසේ ඉතිරි කොටසේ පාර්ශ්වික අත කප්පාදු කර වර්ධනය සීමා සහිතව තබනවා. ඔබගේ අපේක්ෂිත ඝනකමට බොන්සයි ශාකයේ කඳ පැමිණි පසු මෙම වර්ධනයට සැලැස්වූ පාර්ශ්වික අත්ත මේ ආකාරයේ කපා ඉවත් කළ හැකි. තුන්වන ක්‍රමය cut down the trunk. මෙහිදී සිදු කරන්නේ ඔබගේ බොන්සයි ශාකයේ පොළවේ හෝ පෙරකී පරිදි ගැඹුරු බඳුනක වර්ධනය වන විට ශාක කඳේ ඝනවීම දිරිගැන්වීම සඳහා බොන්සයි ශාකයේ කඳේ කොටසක් කපා දැමීමයි. කඳේ අපේක්ෂිත ඝනකමට ළඟා වූ කොටසක් ඔබ දුටුපසු පළමු විශාල කැපීම සිදු කළ යුතුයි. මෙය ඔබේ බොන්සයි ගසේ අපේක්ෂිත උසින් තුනෙන් එකක් පමණ විය යුතුයි. පළමු කැපීමෙන් පසු ශාකයේ පාර්ශ්වික අත වැඩිවීමට ඉඩ සලස්වන්න. කඳේ පහළ කොටසේ ඝනකම වැඩි කිරීම සඳහා පෙර ක්‍රමයේ සඳහන් sacrificial branches ක්‍රමය ඔබට යොදාගත හැකි. කඳ ටිකෙන් ටික ඝනවීමත් සමගම ඔබට තවදුරටත් විශාල කැපීම් සිදු කළ හැකි. ඔබ අපේක්ෂා කරන බොන්සයි ශාකයේ කඳේ ඝනකම පැමිණෙන තෙක් මේ ආකාරයෙන් දිගින් දිගටම කැපීම් සිදු කළ හැකි. සිව්වන ක්‍රමය ලෙස මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ට්‍රංක් මර්ජින් ක්‍රමයයි. මෙම ක්‍රමය බොන්සයි කලාවේ විධිමත් ක්‍රමයක් නොවන නමුත් බොන්සයි කඳක් ඝන කිරීමේ වේගවත් ක්‍රමයක් නිසා බොන්සයි කලාකරුවන් මෙය භාවිතා කිරීමට උත්සුක වෙලා තිබෙනවා. මෙමගින් සිදු කරන්නේ එකම ශාකයේ පැල කීපයක් එකට බැඳ තබා එමගින් ඒවා එකට එකතු වී එක ගසක් බවට පරිවර්තනය වන බවට මිත්‍යාවක් ඇති කිරීමයි. මෙසේ කඳන් එකට බැඳ තබා මාස කිහිපයකට පසු කඳන් ඒකාබද්ධ වීමක් සිදුවෙනවා. වේගයෙන් වර්ධනය වෙන ශාක වර්ගවලට මෙම කඳ ඒකාබද්ධ වීම හොඳින් සිදුවෙනවා. මෙහිදී සියලුම ශාක කඳන්වල වර්ධනය එකසේ සිදුවීමට ප්‍රමාණවත් තරම් ආලෝකය ජලය සහ පෝෂ්‍ය පදාර්ථ ඇති බවට සහතික කරගැනීම ඉතාම වැදගත්.
නැතහොත් මේ අසාර්ථක වී සමහර ශාකකඳන් මියයා හැකි. ඉතින් බොන්සායි ශාකයක ශාකකඳ මහත් කරගන්නේ කොහොමද කියලා ඔයාලා අහපු ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ඔයාලට මෙතනින් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉදිරියේදීත් අපි මේ වගේ වටිනා වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබ සැමට නිරෝගීමත් සුබ දවසක්. ස්තුතියි.